කියලා කියනවා. ඒක මේ පාවිච්චි කරාම මේ අතුරු ආබාධයක් විදිහට හෘද ආබාධ ඇති වෙනවායි කියලා වෛද්‍ය දිහාන් ගුණසේකර විශේෂඥ වෛද්‍යතුමා කියනවා. මේ මේක කියලා තියෙන්නේ අපේ මේ හිටපු වොලිබෝල් කණ්ඩායමේ මේ නායිකාව සන්ධ්‍යා සඳලේකා. ඔය දේක පරිශීලනය කළා. එතුමා මට ප්‍රශ්නේ අහන්න. එතකොට එතුමා කියලා තියෙනවා මේ වඩාත්ම ගුණාත්මක ඖෂධය වෙන්නේ යුරෝපීය නිෂ්පාදනය කරන ඖෂධයක් කියලා. දැනට මේ ඖෂධය ලංකාවට ගෙන්නන්න නැහැයි කියලා කියනවා. එතකොට ඔබතුමා මට මේ ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න මොකක්ද ඇයි ඒකට හේතුව කියන්නේ? ඒක එහෙම මේ එකක් නෑ. ඕන කෙනෙකුට ඕන ඖෂධයක් පුද්ගලික වෙළඳපොළෙන් පාවිච්චි කර තියාගි. හොඳේ ඕකනේ අර පාර්ලිමේන්තුවේ කිව්වේ මේක මේ පටලවා ගන්න එපා වෛද්‍ය ශාස්ත්‍රය. හොඳේ මේකත් මේ මේ එක එක්කෙනා කිව්වට එක එක්කෙනා මේකේ වොලිබෝල් ගහනවා මේක. හොඳේ දැන් පාර්ලිමේන්තුවේ තියුණ ප්‍රශ්නෙත් ඕකමනේ. පාර්ලිමේන්තුවට අපි දෙනවා රෝහල් වලින් ගෙනල්ලා ටෙන්ඩර් කරලා ඒ බෙහෙත් තෝරන්නේත් විශේෂඥ වෛද්‍යවරු. හොඳේ දැන් ළමා රෝග එක තෝරන්නේ ළමා රෝග විශේෂඥවරු තමයි. මොකද්ද හොඳ බෙහෙත කියලා අඩුම බෙහෙත නෙමෙයි තෝරන්නේ, හොඳම බෙහෙත කියලා තමයි තෝරන්නේ. එතකොට මේ හැම එකක්ම තෝරන්නේ ඒ ඒ කන්සල්ටන්ට්ස්ලා. හොඳේ එතකොට ඒ වගේ ටෙන්ඩර් මණ්ඩල 3600ක් ගොඩ තියෙනවා අපේ අමාත්‍යංශයට. එතකොට 3600ක් එක්කහුවෙලා තමයි කරන්නේ. එතකොට ඒ වාරගෙන දුන්නාම පාර්ලිමේන්තුවට එක්කෙනෙක් එනවා. දැන් මම දැක්කව විජිත හේරත් මන්ත්‍රීතුමා. විදි එම කිව්වහම ඒක පිළිගන්නේත් නැහැ. මොකද ඒගොල්ලෝ ඔක්කොම දන්නවනේ. ඒ පක්ෂ කට්ටිය සියල්ල දන්නවා. වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, තාරක ශාස්ත්‍රය ඔක්කොම දන්නවා. හදාරලා ඇවිල්ලා තියෙන පාර්ලිමේන්තුව. හොඳේ දැන් කරන්න විතරයි ඒගොල්ලන්ට තියෙන්නේ. දැන් එතන යා ඉඳන් කියනවා මෙට්ෆෝමින් නැහැලු. මෙට්ෆෝමින් නැහැ. මෙට්ෆෝමින් කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක්. හොඳේ මෙට්ෆෝමින් කියන්නේ වෙළඳ නාමයක්. හරි දැන් සබන් තියෙනවා. ඒක තියෙනවා සන්ලයිට් කියලා තියෙනවා, ලයිෆ් බෝයි කියලා තියෙනවා, රාණි කියලා තියෙනවා, ලක්ෂ් කියලා තියෙනවා. එක එක ලක්ෂ් ගෑවාම සුදු වෙනවා කියනවා, රාණි ගෑවාම තව එකක් වෙනවා කියනවා. හොඳේ ලයිෆ් බෝයි ගැව්වාම සියලු විසබිජනාසක එක එකන කියනවනේ. නමුත් අපි දැනගන්න ඕනන්නේ කොයි එකද අපිට වත් ඉන්නේ කියලා. දැන් එකදවරයක් මගෙන් කිව්වා ටූත් බ්‍රෂ්. මගේ ක්ලාස්මේට් රූම්මේට් හිටියේ ඩීන් ඩෙන්ටල් ෆැකල්ටි එකේ. එයා ගිහිල්ලා ඉල්ලුවා මේ ටූත් බ්‍රෂ් එක මොනවද ඩොක්ටර් ඕනේ කිව්වා. මොනවද වාට ඕනේ කිව්වා. එයා කිව්වා ලාභම ටූත් බ්‍රෂ් එක මට දෙන්න කියලා. එතන කිව්වා ඇයි එහෙම ඉල්ලන්නේ කියලා. මම ඩෙන්ටල් ඩිරි ඩීන් හින්දායි කිව්වා. ඒක හින්දා මට මන් දන්න ඔය ඔක්කොම එකයි මට ලාභම එක අඩුම එක මට දෙන්න කිව්වා. ඒ වගේ දැන් මෙතන මොකද්ද මේ ඖෂධයේ ප්‍රශ්නේ? දැන් මෙට්ෆෝමින් නැහැ කිව්වා. මං කිව්වා මෙට්ෆෝමින් කියන්නේ වෙළඳ නාමයක්. ඊට පස්සේ කිව්වා ග්ලූකොමැට්. මං කිව්වා ග්ලූකොමැට් කියන්නේ වෙළඳ නාමයක්. ජෙනරික් නාමේ තියෙන ඒකම ඖෂධය මේකේ තියෙනවා. කිසිම හිඟයක් නැහැ. එතකොට පත්තරේ හෙඩ්ලයින් දානවා පාර්ලිමේන්තුවේ බෙහෙත් නැහැ. පාර්ලිමේන්තුවේ බෙහෙත් විකුණා බෙහෙත් දෙන්නේ නැහැ. මේ 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 නවලෝකේ දෙන බෙහෙත්. ආසිරියකේ දෙන බෙහෙත්. හරිද? ආණ්ඩුවේ රෝහලේ දෙන බෙහෙත් පාර්ලිමේන්තුවේ දෙනවා. එතකොට മന്ත්‍රීවරු ගිහිල්ලා එක එක තැනින් චැනල් චිට් අරගෙන ඇවිල්ලා මෙතන ඒ බෙහෙත් දෙන්නේ කිව්වාම ඒ වගේ වන්නේ කොහොමද මම? ඒ වගේ වුවාම ඔඩිටර් ජෙනරල් ওই කාලයක් දීලා හිටපු සෞඛ්‍ය අපේ ජනාධිපතිතුමා తాවකාලිකව දෙන්නේ කියලා ඒකේ ඔඩිටර් ජෙනරල් ක්වෙරි කරලා තියෙනවා මේ බෙහෙත් කොහොමද මේ වැඩි මිල ගණන් තියෙන මේ පිටින් ගන්න බෙහෙත් වලට සල්ලි ගෙව්වේ කොහොමද කියලා. මේවා ප්‍රෙස්ක්‍රයිබ් කරේ කොහොමද කියලා. ඔඩිටර් ජෙනරල් දැන් සල්ලි මේව කරනවා. ඉතින් එතකොට මිනිස්සු කැමති වෙනවා දේව කරන්න. මේගොල්ලන්ගේ නීති කඩන. ඒ වගේ තමයි ඕකත්. ඔහමින් නොමින්න. හරිද? එතකොට මේ පිළිකා ඖෂධات තියෙනවා ලෝකේ එක එක කම්පැනි වලින් හදලා. ඔය තමුන්නාංශ කතා කරන එක ලංකාවේ පිටරට මේ ස්විට්සර්ලන්තයේ එක්තරා බහුජාතික සමාගමකින් හදලා ලංකාවේ බහුජාතික සමාගමක විකුණන එකක්. මොඳේ ඒක තමයි ඔය බෙහෙත එක්තර බලවත් මතක තියාගන්න. ඒගොල්ලෝ ගියා අභියාජනාධිකරණයට. ඔය කතාව කියාගෙන. අභියාජනාධිකරණෙත් පැරදුනා. ඒගොල්ලෝ ගියා සුප්‍රීම උසාවියට. සුප්‍රීම උසාවියෙත් පැරදුනා. ඉන්දියාවෙත් පැරදුනා මතක තියාගන්න. නෑ ඒක මං කියන එක හරිය නෑ. මම ඔබතුමාට ඉවරුණාට පස්සේ පුද්ගලිකව කියන්න. හරි හරි නෑනේ. හොඳේ එතකොට නැත්තම් හිතනවානේ මේ මං පුද්ගලිකව තරහකට ඒගොල්ලොත් එක්ක එහෙම එකක් නෑ මට. මට කවුරුත් එක්ක තරහක් නෑ. දැන් මොකද වුනේ? දැන් චිරාත් කාලයක් මේ රටේ තියුනේ එක බෙහෙතයි. හරිනේ. පිළිකාවලට පියවුරු පිළිකාවලට එක බෙහෙතයි. එතකොට ඒගොල්ලෝ කියන ගානට ආණ්ඩුව ගත්තා. ඕකනේ කරේ මෙච්චර කාලෙ. එතකොට ඕකට කෝටි ප්‍රකෝටි ගාණක් ඕකට ගෙව්වා. අවුරුද්දක බිල කීයද? බිලියන 2යි ඔය බෙහෙත ගන්න කිව්වා. ඔය බෙහෙතට විතරක් මිලියන 2000ක් ලංකාවේ සල්ලි වියදම් කරන අවුරුද්දකට ආණ්ඩුව. මතක තියාගන්න.
ඉන්න ඉන්න මක්කෝම කියන්න හරිද. ඒක තමයි ඔය තමුන්නාස කියන බෙහෙත. ඔය මේ ඔය ඩොක්ට කියනෙක් කෙන හරි. එතකොට මේකත් එක්ක මම කිව්වා දැන් ඔයිට ඉස්සල තිවුණ තව බෙහෙත ඕස්ට්‍රේලියන් ඒක එක එන්නත ඩොලර් තිහයි. ඒකත් බෞජාතික සමාගම ගෙන ඩොලර් තිහයි. පස්සේ මේක මට තේරෙනවා මේක අමූලික බොරු වැඩක්. පස්සේ මම කිව්වා එන්නේ මාර්ගයට බලන්න දෙවනි බෙහෙතක් ලෝකෙ කොහේ හරි තියෙනවද මේකට එක තරම් කරන්න. ඒගොල්ලෝ ගෙනලා දුන්නා. ඒගොල්ලෝ එක එක අනන්‍යකරුවන්ට කිව්වා මේ බෙහෙත ගේන්න කියලා. ඒ මොකද මෙච්චර කාල රෙජිස්ටර් කරන්නේ නැහැ. ඒක තමයි තියෙන මේකේ තියෙන මාෆියා එක. ඒතකොට සල්ලි ගෙව්වේ රෙජිස්ට්‍රේෂන් එකට නෙවෙයි රෙජිස්ටර් නොකර ඉන්න අනිත් වේය. හරි? මේවා තමයි මේ කඩන්නේ. දැන් මේවා කඩනකොට තමයි මේ ගෝරිය මාත් එක්ක. මතක තියාගන්න. හොඳේ? එතකොට මේ ඕස්ට්‍රේලියන් බෙහෙත මම කැඩුවාම අධිකාරිය ඒ කම්පැනියම ඩොලර් 30ට විකුණන එක දෙවනි ටෙන්ඩර් එකට එනකොට දැන් දෙවනි කෙනෙක් ඇවිල්ලා. එතකොට කීයද ගන්න? ඩොලර් 3ට කෝට් කරා. ඩොලර් 30 එක. එතකොට දැන් තමුන්නාසේ බලාපොරොත්තු වෙනවා මම මේ කම්පැනිය ඩොලර් 30 ගානේ අරගෙන මේ මහජනයක සල්ලි මෙය කරන්න. හොඳේ? මමත් වෛද්‍යවරයෙක්නේ. මම මේක නොදන්න මිනිහෙක් නම් කමන්නේ නැහැ. එතකොට අමුවේ මේ වගේ ත්‍රිසං වැඩ කරන එක. ඩොලර් 30 බැස්සා ඩොලර් 3ට. ඒ සැරේ මං කිව්වා මේකටත් බලන්න ඇයි එක ඖෂධයක් තව තියනවාද කියලා. එතකොට මම නෙවෙයි තෝරන්නේ වුණා. ඕවයි තියෙනවා කිමිකල් ඉවැලියුෂන් කියලා පළවෙනිම. මේකේ තියෙන රසායනික සංඝටක කොහොමද තත්ත්වය. මේ කියන ඒවා ඔක්කොම තියෙනවාද කියලා. දෙවෙනි එක කරනවා ක්ලිනිකල් ඉවැලියුෂන් කියලා. ඒක කරන්නේ නිකන් එක්කෙනෙක් නෙවෙයි ඒක කරේ ක්ලිනිකල් ෆාමකොලොජිස් ලංකාවේ ඉන්න එක්කෙනාම. මාචාර්ය අසිත. එතකොට එයා හිටියේ පිට. හිටියේ යාමන් එයාට තමයි දැම්මේ මේ ක්ලිනිකල් ඉවැලියුෂන් එක කරන්න. ඒක දැම්මාම එයා මේක ගත්තා. අරගෙන ක්ලිනිකල් ඉවැලියුෂන් කළා කරා. කරාම මෙතන ඔය පිළිකා විශේෂඥයෝ ආවා ප්‍රශ්නයකට. ආවා මම මේ දෙගොල්ලංගම ගෙනාවා. ගෙනාවේ නිකන් නෙවෙයි මගේ මාසිකට සැරයක් මම ආයතන ප්‍රධානීන්ගේ රැස්වීම තියෙනවා ඒගොල්ලෝ. මං කිව්වා ඔයගොල්ලෝ ඔක්කොම අහගෙන ඉන්න මේ කතාව මොකද්ද කියලා. මං විතරක් අහලා හරියන්නේ නැහැ නේ. ගෙනහැලා දෙගොල්ලන්ට කතා කරන්නයි කිව්වා. එතකොට මෙයා මේ මහාචාර්යවරයා ඔක්කොම පහදලා දුන්නා. ඇයි මේකට ඔබින්නේ? ඒකෙත් මම පොඩ්ඩක් කියන්නම් එයාගේ ප්‍රධානම දේ. දැන් ඒගොල්ලෝ කියන්නේ මේ දෙවනි බෙහෙත ඒ රිසර්ච් කම්ප්ලීට් කරලා තියෙන්නේ දැන් පිළිකාවල තියෙනවා අලුත් පිළිකා පැරණි පිළිකා. එතකොට මේ අලුත් පිළිකාවට මේක කරලා තියෙනවා නමුත් පැරණි පිළිකාවට මේක කළා නැහැ. නමුත් අරයා කියන්නේ මේක ඒ බෙහෙතේ බයෝසිමිල කියන බෙහෙත. බයෝසිමිල කියන්නේ ෆිසිකල්, කෙමිකල් ඇන් මේ ෆෝමියුලා තුනම එකයි. හොඳේ? ඒ බෙහෙතේ ෆිසිකල් මේවකත් එකයි, රසායනික මේවත් එකයි, එතකොට මේ බෙහෙත් මේවකත් එකයි තුනම. තුනම එක නම් ඒවට කියනවා බයෝසිමිල කියලා. එතකොට ඊගා කියන්නේ බයෝසිමිල එකක් එකකට රිසර්ච් කරලා එකක අංගයකට හරිනම් ආන්සර් කරනවා නම් අනිත් එකට ඔටෝමැටිකලි ආන්සර් කරනවා. ඒක තමයි යුරෝපීය ෆෝමියුලරි එකේ ගයිඩ්ලයින් එක. යුරෝපියන්. එයා කිව්වා මම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මම මේක හැදෑරුවේ මේ මහාචාර්ය උපාධිය මේව කරේ ඔක්ස්ෆර්ඩ් වල පිළිගන්නේ යුරෝපියන් ෆෝමියුලරි එක. මේ යුරෝපියන්. එතකොට මේගොල්ලෝ කටවහගත්තා. ඒගොල්ලෝ ඒත් කිව්වා ඔබතුමාලට නමුත් මේක පිළිබඳව තව අවබෝධය තියෙනවා නම් ඕන එකක් කියන්න මම තව කතා කරන්න ලෑස්තියි. මොකද දොස්තරලට බෑ බෙහෙතක ගුණාගුණ කියන්න. ඒකට ඉන්නවා වෙනමම ක්ලිනිකල් ෆාමකොලොජිස්ලා. හොඳේ මහාචාර්යවරු ඉන්නවා ඒකට බෙහෙතක ගුණ අගුණ මොකද්ද කියලා කියන්නේ. ඒගොල්ලෝ නියම කරන බෙහෙත් තමයි NMR එකෙන් පිළිගත්තට පස්සේ මේගොල්ලෝ කියන්නේ යවන්නේ ප්‍රතිකාර විතරයි. ඉතින් කොහෙවත් නැහැ ඒගොල්ලන්ට හෘද රෝග දැනෙන. දැන් තුන්වෙනි බෙහෙතක් ආවා. ඊටත් වඩා එතකොට මොකද වුනේ දැන්? දැන් මේ බෙහෙත මෙච්චර කල් ආණ්ඩුවට විකුණුවේ කීයද? එක ඩෝස් එකක් රුපියල් 280,000යි. ඔය කියන වෛද්‍යවරයා කියන එක රුපියල් 280,000යි එක එන්නතක්. එමතුමා මේ සීමිත වෙලාවක් තියෙන නිසා අපි පොඩ්ඩක් තව ප්‍රශ්න තියෙනවා මගේ දැන් ඒ නිසා සීමිත වෙලාවක් තියෙන නිසා මගේ බලාපොරොත්තු උත්තරේ මේක වැදගත්. මොකද මටත් ගහන්න එවුවා කියලානේ. හරිද? මට ගහන්න එකට ඉස්සෙල්ලා මම මකට ගහන එකට උත්තර දෙන්න. මම දැන් බලාපොරොත්තු උත්තරේ ලැබුණා නේද? නෑ නෑ උත්තරේ අපි නෑ. ඔයා දන්නේත් නෑ. මොකද බොරු කියන්න එපා. මේවත් අහගන්න මේක. එතකොට වැදගත් ඕගොල්ලෝ නැත්. ඕගොල්ලන්ටත් කවුරු හරි පවුලේ කෙනෙක් නෑදෑයෙක් ඔය පිළිකාර වලට යනවනේ. අපි හැමෝටම ලෙඩ හැදෙනවා. හොඳේ? ඉතින් එතකොට දෙවනි එක 280,000ක මං දෙවනි එක ඉන්ට්‍රඩියුස් කරාම ඒ බහුජාතික සමාගම ඒගොල්ලන්ගේ මිල බැස්සුවා 280,000 ඉඳලා 160,000ට. හරි? මේක තමයි මේ ගේම් එක. එතකොට මං කරපු වැරද්ද මොකද්ද? අද ආණ්ඩුවට ගත හැකි ඒක ඕන්නම් 160,000කට. ඒක දෙවනි බෙහෙත ආවා 144,000.
දැන් තුන්වෙනි බෙහෙතක් ඇවිල්ලා තියෙනවා බයෝසිමිලර් කියලා. ඒක 129යි. මතක තියාගන්න. දැන් මේගොල්ලෝ කියවනේ මේ දෙක හොඳ නැහැ කියලා. දැන් මාසෙකට ඉස්සෙල්ලා ඇමරිකන් FDA එක පිළිගත්ත මේ ඖෂධ දෙකම ඇමරිකන් ලෙඩුන්ට. එතකොට අපි පිළිගත්තට පස්සේ මේ වෙනකොට දැන් ඇමරිකන් FDA එක පිළි අරගෙන තියෙනවා මේ දෙකම ඉතාමත්ම හොඳ ඖෂධ කියලා. ඉතින් කොහොමද මේ දොස්තරලා මේ කතා කරන්නේ? එතකොට දැමුණාට තේරෙනවද මේගොල්ලෝ කතා කරන්නේ කුමක් සඳහාද කියලා? අපි දන්නවා මේ මේ අයිලෙන්ස් එක දෙනකොට වෛද්‍යවරුන්ට කීයක් හම්බුණාද කියලා. හැමෝටම නෙවෙයි. හොඳ ස්ටෙන්ට් එක ඕඩර් කරාම කීයක් හම්බුණාද? ආ ඖෂධ මේව කරාම කීයක් හම්බුණාද? මමත් වෛද්‍යවරු මම අවුරුදු 21ක් මම ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරා. අපි කිසි දවසක 1/5 කොමිෂන් ගත්තේ නැහැ. ලෙඩාට දෙන බෙහෙතකින් මතක තියාගන්න. අපි ලෙඩාට බෙහෙත් දීලා බෙහෙත් ගත්තා. ඇමතුමා හරියට මතක තියාගන්න මේ කියනකොට ඒගොල්ලෝ අන්න ඒකයි තියෙන්නේ. ඇමතුමා මේ ශ්‍රී ලංකා මම විනාඩියක් දෙන්න. පෙරේදා ඔන්කොලොජිස්ට්ලගේ කොලෙජ් එක ආව මාත් එක හම්බුණා. හම්බුලා ඒගොල්ලෝ ලුව සමහර රෝගීන්ට විතරක් බයි නේම් ඒගොල්ලන්ට ඉත මං ඉඩ දුන්නා. ඒ ඔය වැඩි ගාන එකත් ඔන්නම් එහෙම එකම සුවිශේෂ එක්කෙනෙකුට අවශ්‍ය නැ කියනවනම් ඔයගොල්ලෝ හිතනවනම් ඒක මේව කරන්න ඒක අපි අරන් දෙන්නම් පිටින්.